මීළඟට නැවත රටේ අර්ගලයක් ඉදිරි මාස කීපය තුළ ඇති වෙන්න පුළුවන්ද මේ ජීවන වියදම මේ ඛනිජ තෙල් මිල ඉහළ යාම මේ සම්බන්ධයෙන් IMF කියනවා කියලා එහෙම මේ කියන පළියටම ජනතාව අල්ලලා පොළවේ ගහන්න පටන් ගත්තා තියෙන්නේ ජනතාවගේ හැම යනකම් ඒ වුණා ජනතාව අර්ගලයක් කරන එක සර්වසාධාරණයක් ඔබ හිතනවද ගෝඨාභය රාජපක්ෂ බලයට මේ ජීවිත 200 ගාණක් විනාශ කරලා නැති කරලා මෙච්චරම් විනාශයක් කරලා මේ කතෝලික පල්ලි විනාශ කරලා මේ වගේ විනාශයකට යයි කියලා හිතනවද මේ බලයක් වෙනුවෙන් නමුත් ඒ විනාශය නිසානේ බලයට ආවේ ඒ විනාශයනේ අන්තිමට ඒගොල්ලන්ට බලයට එන්න ප්‍රධානම සාධකය වුණේ ඒ බලය නිසා මේ ඒ විනාශය නිසා මේගොල්ලෝ බලයට ආවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොකද්ද මේකේ තියෙන සම්බන්ධය එයාට බම් මහවලකරුවා කියලා තියෙන අනිත් ඒකේ මහවලකරුවා දෙන්නෙක්ගේ කතාවක්නේ මම හිතුවේ මෙයා මහවලකරුවෙක් හැටියට වැඩ කරලා තියෙනවා මේ රටේ ආරක්ෂාව අඩපණ කරන්න අව හිතාමතා මේක දේශසහගතව කරන්න අනිවාර්යයෙන් මේ අවශ්‍ය පරිසරය ඔහු ගත්ත තීන්දුව තියෙන ක්‍රියාදාම නිසා තමයි මේ පරිසරය නිර්මාණය වුණේ මොහොතේ රටේ සිටින සුදුසුම පුජ්‍යලෙක් මා සමග සිටිනවා පීල් මාසල් සරත් පොන්සේක මහතායි බං අයබෝන් සරත් පොන්සේක මැතිතුමනි ඔබතුමා පාර්ලිමේන්තුවේදී චෝදනාවක් කරන ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන කියන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුව කියලා. ඇයි එහෙම ඔබ කියන්නේ? මේකේ අංශ දෙකක් තියෙනවා. අපට වැටහුණු විදිහට මේකේ මම මුලින් ඉඳලම කිව්වා මුල ඉඳලම පළවෙනි දාසිලා මම කිව්වා මේකේ නායකයා සහරා නෙමෙයි. ඊට වඩා උඩින් කට්ටියක් ඉන්නවා. සහරාන්න එක්ක ගනුදෙනු කරව පිරිසක් ඉන්නවා. සමහර බුද්ධියන්සලේ ඉඳලා තියෙනවා, සමහර දේශපාලනේ ඉඳලා තියෙනවා, ආරක්ෂකංශ ඉඳලා තියෙනවා. ඒ කට්ටිය තමයි සහරාන්න එක්ක අඳුරලා කතා බහ කරලා සහරාන්ට අවශ්‍ය මුදල් සම්පත් අවියවුද දීලා කාලය තිස්සේ නඩත්තු කරලා තියෙනවා. එතකොට මේ සොයාගෙන ගිය කරුණානුව රහක්ෂ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යම් යම් කරුණු තියෙනවා මේ කට්ටියට සම්බන්ධකම් තිබුණ අන්තිම මොහොත වෙනකනුත් කියලා. දැන් රහස් පරීක්ෂා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා DIG මන් දැක්ක TNL වැඩසටහනේ රුවද කියනවා සහරාන්ට කතා කරපු දිගටම කතා කරපු දුරකථනයක් තියෙනවා කියලා බුද්ධියස ප්‍රධානියෙක් ගාව. ඒක ඉන්ටර්පෝල් එකෙන් ඒක ඉමි නම්බර් එක දුන්නා කියලා. නම එළියට කිව්වේ නැහැ. TNL එකෙන් ඇහුවාම කවුද නම කියන්න බෑ කිව්වා. සිංහලද මුස්ලිම්ද වම් මුස්ලිම් කිව්වා. කවුද ඒ? එතකොට ඒක හන්ද තමයි අපි සලේ කියන පුද්ගලයා තමයි ඉස්සර සහරාන්නත් එක්ක ගනුදෙනු කරලා තියෙන්නේ. ඇත්තටම ඔබට වගේ සාක්ෂි තියෙන වගකීමෙන් මේවා කියන්නේ. ඔව් ඉතින් ඒ කට්ටිය බුද්ධියංශවල මම පැත්තකට දාලා හිටිය යුද්ධ කරන කාලේ. ඔබ ඒක දිගින් දිගටම කිව්වා. ඊට පස්සේ රවටත් එළියට ඇවිල්ලා බුද්ධියංශ තනතුරු දරාගෙන උඩට ආපු මිනිස්සු. මම හිතන්නේ 2013 වෙනකොට සලේ බුද්ධියංශ ප්‍රධානියා දුකදී යුදහමුදාවේ. මේ කාලවල තමයි සහරාන්නට මුදල් ගෙවන ඒවා අරවාම යන ඔයෙක් දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට දැන් අර channel 4 කතාවේ කොහේ හරි යෝගයක් අත්තක් තියෙන්න පුළුවන් සම්පූර්ණ කතාවක් සම්පූර්ණම වීඩියෝ එක අසත්‍ය වුණා සම්පූර්ණ සත්‍ය නැහුණා යම් කී සත්‍යයක් තියෙනවා කියලා මටත් හිතෙනවා ඒ චරිත ගැන ඒගොල්ලෝ හැසිරිච්ච ආකාරය ඒගොල්ලෝ ජීවත් වුණු ප්‍රදේශය ඒගොල්ලෝ කරපු දේශපාලනය ඔක්කොම බලනකොට ඒ අනුව අපි හිතනවා මේකේ මහමොලකාරයා ගෝඨාභය වෙන්න ඕනේ ගෝඨාභය සමග තව කට්ටිය ඉන්න ඇති මේක මහමොලකරුවෝ පොඩි කණ්ඩායමක් වෙන්න පුළුවන් හැබැයි සලේ කියන පුද්ගලයාත් මේක යම් කිසි ක්‍රියාදාමයක් කරා කියලා මගේ හරිද සාක්ෂිය කියන්නේ. ඔබ විශ්වාස කරනවද මේ ජීවිත මට සාක්ෂි කියනෙල්ල පෙන්නන්න බෑ මොකද මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටියේ නෑ. ඒගොල්ලෝ කියපු දේවල් අහන් ඉන්නකොට මම ආරක්ෂක ප්‍රධානී කැටියට මට හිතෙන්නේ මෙතන මොන හරි වෙලා තියෙනවා මේ වගේ දේවල්. ඔබ හිතනවද ගෝඨාභය රාජපක්ෂ බලයට මේ ජීවිත 200 ගාණක් විනාශ කරලා නැති කරලා මෙච්චරම් විනාශයක් කරලා මේ කතෝලික පල්ලි විනාශ කරලා මේ වගේ විනාශයකට යයි කියලා හිතනවද මේ බලයක් වෙනුවෙන්? නමුත් ඒ විනාශය නිසානේ බලයට ආවේ. ඒ විනාශයනේ අන්තිමට ඒගොල්ලන්ට බලයට එන්න ප්‍රධානම සාධකය වුණේ. එතකොට ඒකනේ මේ ඔබතුමා අහපු එකේම එක අංශයක් තියෙනවානේ. ඒ බලය නිසා මේ ඒ විනාශය නිසා මේගොල්ලෝ බලයට ආවා. රටේ ආරක්ෂාව නැහැ. ආරක්ෂාව දෙන්න සූසුව මිනිහා මෙයා තමයි කියලානේ. එහෙම නෑනේ. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොකද්ද මේකේ තියෙන සම්බන්ධය? එයාට බම් මහවලකරුවා කියලා තියෙන අනිත් ඒකේ මහවලකරුව දෙන්නෙක්ගේ කතාවක්නේ මම හිතුවේ. මෙයා මහවලකරුවෙක් හැටියට වැඩ කරලා තියෙනවා මේ රටේ ආරක්ෂාව අඩපණ කරන්න. අවු හිතාමතා මේක දේශසහගතව කරන්න අනිවාර්යයෙන්. මේ අවශ්‍ය පරිසරය ඔහු ගත්ත තීන්දුව තියෙන ක්‍රියාදාම නිසා තමයි මේ පරිසරය නිර්මාණය වුණේ.
ඔහු බුද්ධි අංශ දුර්වලයන්ට වැඩ කරා. ඔහු ආරක්ෂක අංශ දුර්වලයන්ට වැඩ කරා. ආරක්ෂක කවුන්සලෙන් නොකියම ගියා. ඔත්තු හැම්බෙලා දවස් 21ක් යනකොට ඔහු කොච්චර ඔළුවෙන් ඉඳන් කිව්වත් නිලන්ත ජයවර්ධන ඔහුගේ ඔඩොක්කුව හිටෝ මිනිහෙක්. ඒක සියලුම දෙනා ප්‍රසිද්ධිය කිව්වා. පොලිස්පතිත් කිව්වා. හිටපු ආරක්ෂක ලේකම්ත් කිව්වා. හිටපු ජාතික ආරක්ෂක ජාතික බුද්ධිජාත දැන් සිසර මෙන්ඩිසුත් කිව්වා. ඒ මිනිහම කිව්වා මේ පාර්ලිමේන්තු කමිටුවට ඇවිල්ලා සමහරලාට අවසර දෙපාරක් කතා කරලා තියෙනවා. ඒතරම් සමීපතාවයක් තිබිලි දැනුම් දුන්නේ නැහැ කියනවා ඉතින්. අනිවාර්යයෙන්ම. නිතර නිතර හම්බෙලක් තියෙනවා. ආරක්ෂක කවුන්සල වල විතරක් නෙමෙයි ආරක්ෂක කවුන්සල නොතිබුණාට. එතකොට එහෙම වෙන්න පුළුවන්. සමා වෙන්න ඕන අර හේම සිරි මෙච්චර බරපතල ඔත්තුවක් ඇවිල්ලා එයා ජනාධිපතිට කිව්වේ නැත්නම් මග රැකලා ඉඳලා හරි ගිහිල්ලා කියන්න ඕනේ නේද? එයා නිකන් අතට මෙතන ලියුම් ගහගා ඉඳලා හරි යනවාද? පොලිස්පති ලියුමක් ගෙවුවා දැන් මගේ වැඩේ මං කරා. එහෙම හරියනවාද? බුද්ධිජාත ප්‍රධානී කිව්වා. සමා වෙන්න ඕන හේම සිරි ප්‍රාන්දු මහත්තයා අර බෝම්බේ ප්‍රහාරයෙන් පසුව කොච්චි කඩේ පල්ලියට ඇවිල්ලා කියන අපි මෙතනම් හිතුවේ නැහැ ගහයි කියලා ගා පොඩි මේකක් තිබ්බම එහෙම කතාවකුත් කියනවනේ. නෑ මොකද අර ලියුම ගැන කියලා තියෙනවනේ. නිලන්තයවදෙන් ලියුම ගැන එයාට කිව්වා කියන එක ඒක කියලා තියෙනවා. බෑතරදි මෙහෙම අවුලක් තියෙනවා. එතකොට එයාගේ ආරක්ෂක විශේෂඥෙක් නෙමෙයිනේ. එතකොට එයාට හිතුන් දෙය තමයි එයා ඒ කිව්වේ. නමුත් මෙතන ප්‍රශ්නේ තමයි ඒ ලැබුණ තොරතුරු අනුව නිසි පියවරක් ගන්න නම් මේක වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්න නම් ඒක පොලිස්පතිට තීරණය කරන්න බෑ. ඒක මොකද මහා පරිමාණ පියවර ක්‍රියාදාමයකට යන්න ඕනේ. සවන් ඇදිරි නීතිය දාන්න අවශ්‍යයි. මාර්ග බාධක දාන්න අවශ්‍යයි. මේ හෝටල් වලට පල්ලි වලට වෙනම ආරක්ෂාවක් දෙන්න අවශ්‍යයි. යන මිනිස්සු චෙක් කරන්න. එතකොට මේවා මේ පොලිස්පතිට තනි මතයට හරි ආරක්ෂක ලේකම්ට තනි මතයට හමුදාපති තනි මතයට කරන්න බෑ. ඒ වගේ වැඩ පිළිවෙලක් කරන්න අනිවාර්යයෙන්ම ආරක්ෂක කවුන්සලේ ජනාධිපතිගේ අනුමැතිය අනුව කරන්න ඕනේ. නමුත් මේ පුද්ගලයා ආරක්ෂක කවුන්සලේ නොතිය යුද්ධය කළා හරියන්නේ. හිතාමතාම මේක කරේ දේශසහගතව. සරත් පොන්සේකා මැතිතුමනි, ඔබතුමා පාර්ලිමේන්තුවේදී චෝදනාවක් කරන ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන කියන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවෝ කියලා. ඇයි එහෙම ඔබ කියන්නේ? මේකේ අංශ දෙකක් තියෙනවා. අපට වැටහුණ විදියට මේකේ මම මුලින් ඉඳලම කිව්වා, මුල ඉඳලම පළවෙනි දාසිලා මම කිව්වා මේකේ නායකයා සහරාන් නෙමෙයි. ඊට වඩා උඩින් කට්ටියක් ඉන්නවා. ඒක සහරාන් එක්ක ගනුදෙනු කරපු පිරිසක් ඉන්නවා. සමහර බුද්ධියංශලේ ඉඳලා තියෙනවා, සමහර දේශපාලනේ ඉඳලා තියෙනවා, ආරක්ෂකංශ ඉඳලා තියෙනවා. ඒ කට්ටිය තමයි සහරාන් එක්ක අඳුරලා කතා බහ කරලා සහරාන්ට අවශ්‍ය මුදල් සම්පත් අවියවුද දීලා කාලයක් තිස්සේ නඩත්තු කරලා තියෙනවා. එතකොට මේ සොයාගෙන ගිය කරුණු අනුව රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යම් යම් කරුණු තියෙනවා මේ කට්ටියට සම්බන්ධකම් තියුණු අන්තිම මොහොත වෙනකනුත් කියලා. දැන් රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඩීඒජී මන් දැක්කා TNL වැඩසටහනේ රුවද කියනවා සහරාන්ට කතා කරපු දිගටම කතා කරපු දුරකතරයක් තියෙනවා කියලා බුද්ධිජස ප්‍රධානියෙක් ගාව. ඒක ඉන්ටර්පෝල් එකෙන් ඒක ඉමි නම්බර් එක දුන්නා කියලා. නම එළියට කිව්වේ නැහැ. TNL එකෙන් ඇහුවාම කවුද නම කියන්න බෑ කිව්වා. සිංහලද මුස්ලිම්ද කිව්වා මුස්ලිම් කිව්වා. කවුද ඒ? එතකොට ඒක හන්දා තමයි අපි සැලේ කියන පුද්ගලයා තමයි ඉස්සර සහරාන්ලත් එක්ක ගනුදෙනු කරලා තියෙන්නේ. ඇත්තටම ඔබට වගේ සාක්ෂි තියෙන වගකීමෙන් මේවා කියන්නේ. ඔව් ඉතින් ඒ කට්ටිය බුද්ධිංශවල මම පැත්තකට දාලා හිටිය යුද්ධ කරන කාලේ. ඔබ ඒක දිගින් දිගටම කිව්වා. ඊට පස්සේ රවටත් එළියට ඇවිල්ලා බුද්ධිංශ තනතුරු දරාගෙන උඩට ආපු මිනිස්සු. මම හිතන්නේ 2013 වෙනකොට සැලේ බුද්ධිංශ ප්‍රධානියා දුක යුද හමුදාවේ. මේ කාලවල තමයි සාරාන්නට මුදල් ගෙවන ඒවා අරවාම යන එක දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට දැන් අර Channel 4 කතාවේ කොහේ හරි යෝගයක් තියෙන්න පුළුවන්. සම්පූර්ණ කතාව සම්පූර්ණම වීඩියෝ එක අසත්‍ය වුණා. සම්පූර්ණ සත්‍ය නැහුණා. යම්කි සත්‍යයක් තියෙනවා කියලා මටත් හිතෙනවා. ඒ චරිත ගැන ඒගොල්ලෝ හැසිරිච්ච ආකාරය, ඒගොල්ලෝ ජීවත් වුණු ප්‍රදේශය, ඒගොල්ලෝ කරපු දේශපාලනය ඔක්කොම බලනකොට ඒ අනුව අපි හිතනවා මේකේ මහමොළකාරයා ගෝඨාභය වෙන්න ඕනේ. ගෝඨාභය සමග තව කට්ටිය ඉන්න ඇති. මේක මහමොළකරුවෝ පොඩි කණ්ඩායමක් වෙන්න පුළුවන්. හැබැයි සැලේ කියන පුද්ගලයාත් මේක යම්කිසි ක්‍රියාදාමයක් කරා කියලා මගේ හරිද සාක්ෂිය කියන්නේ. ඔබ විශ්වාස කරනවද මේ ජීවිත? මට සාක්ෂි ගෙනල්ලා පෙන්නන්න බෑ. මොකද මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටියේ නෑ. ඒගොල්ලෝ කියපු දේ අහගෙන ඉන්න කොටත් මම ආරක්ෂක ප්‍රධානී කැටියට මට හිතෙන්නේ මෙතන මොන හරි වෙලා තියෙනවා මේ වගේ දෙයක්. ඔබ හිතනවද ගෝඨාභය රාජපක්ෂ බලයට මේ ජීවිත 200 ගාණක් විනාශ කරලා නැති කරලා මෙච්චරම් විනාශයක් කරලා මේ කතෝලික පල්ලි විනාශ කරලා මේ වගේ විනාශයකට යයි කියලා හිතනවද මේ බලයක් වෙනුවෙන්? නමුත් ඒ විනාශය නිසානේ බලයට ආවේ. ඒ විනාශයනේ අන්තිමට ඒගොල්ලන්ට බලයට එන්න ප්‍රධානම සාධකය වුණේ. එතකොට ඒක නේ මේ ඔබතුමා අහපු එකේම එක අංශයක් තියෙනවානේ.
ඒ බලය නිසා ඒ විනාශය නිසා මේගොල්ල බලයට ආවා. රටේ ආරක්ෂාව නැහැ. ආරක්ෂාව දෙන්න සූසුව මිනිහා මෙයා තමයි. කියලා නෙහෙම නෑ. ඒතන මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොකද්ද මේකේ තියෙන සම්බන්ධය? එයාට බම් මහවලකරුවා කියලා තියෙන. අනිත් ඒකේ මහවලකරුවා දෙන්නෙක්ගේ කතා කරන්නේ මම හිතුවේ. මෙයා මහවලකරුවෙක් හැටියට වැඩ කරලා තියෙනවා මේ රටේ ආරක්ෂාව අඩපණ කරන්න. අව හිතාමතා මේක දේශසහගතව කරන්න අනිවාර්යයෙන්. මේ අවශ්‍ය පරිසරය ඔහු ගත්ත තීන්දුව තියෙන ක්‍රියාදාම නිසා තමයි මේ පරිසරය නිර්මාණය වුනේ. ඔහු බුද්ධියංශ දුර්වලෙන්තයට වැඩ කරා. ඔහු ආරක්ෂක අංශ දුර්වලෙන්තයට වැඩ කරා. ආරක්ෂක කවුන්සලයෙන් නොකියම ගියා. ඔත්තු හම්බෙලා දවස් 21ක් යනකොට ඔහු කොච්චර ඔළුවෙන් ඉඳන් කිව්වත් නිලන්ත ජයවර්ධන ඔහුගේ ඔඩොක් විහිටුව මිනිහෙක්. ඒක සියලුම දෙනා ප්‍රසිද්ධිය කිව්වා. පොලිස්පතිත් කිව්වා. හිටපු ආරක්ෂක ලේකම්ත් කිව්වා. හිටපු ජාතික ආරක්ෂක ජාතික බුද්ධිජාතක සිසිර මැන්ඩිසුත් කිව්වා. ඒ මිනිහාම කිව්වා මේ පාර්ලිමේන්තු කමිටුවට ඇවිල්ලා සමහරලාට දවසර දෙපාරක් කතා කරලා තියෙනවා. ඒ තරම් සමීපතාවයක් තිබිලි දැනුම් දුන්නේ නැහැ කියනවා ඉතින්. අනිවාර්යයෙන්ම නිතර නිතර හම්බෙලා තියෙනවා. ආරක්ෂක කවුන්සල වල විතරක් නෙමෙයි ආරක්ෂක කවුන්සල නොතිබුණාට. එතකොට එහෙම වෙන්න පුළුවන්. සමා වෙන්න ඕන අර හේම සිරි මෙච්චර බරපතල ඔත්තුවක් ඇවිල්ලා එයා ජනාධිපතිට කිව්වේ නැත්නම් මග රැකලා ඉඳලා හරි ගිහිල්ලා කියන්න ඕනේ නේද? එයා නිකන් අතන මෙතන ලියුම් ගහගා ඉඳලා හරි යනවාද? පොලිස්පති ලියුමක් ගෙවුවා දැන් මගේ වැඩේ මං කරා. එහෙම හරි යනවාද? බුද්ධියස ප්‍රධානීෙක් කිව්වා. සමා වෙන්න ඕන හේම සිරි ප්‍රාන්දු මහත්තයා අර බෝම්බේ ප්‍රහාරයෙන් පසුව කොච්චි කඩේ පල්ලියට ඇවිල්ලා කියන අපි මෙතනම් හිතුවේ නැහැ ගහයි කියලා ගා පොඩි මේකක් තිබ්බම එහෙම කතාවකුත් කියනවනේ. නෑ මොකද අර ලියුම ගැන කියලා තියෙනවනේ. නිලන්ත ජයවර්ධන ලියුම ගැන එයාට කිව්වා කියන එක ඒක කියලා තියෙනවා. බෑතරදි මෙහෙම අවුලක් තියෙනවා. එතකොට එයා ඉතින් ආරක්ෂක විශේෂඥෙක් නෙමෙයිනේ. ඒකට එයාට හිතුන් දෙය තමයි එයා ඒ කිව්වේ. නමුත් මෙතන ප්‍රශ්නේ තමයි ඒ ලැබුණ තොරතුරු අනුව නිසි පියවරක් ගන්න නම් මේක වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්න නම් ඒක පොලිස්පතිට තීරණය කරන්න බෑ. ඒක මහා පරිමාණ පියවර ක්‍රියාදාමයකට යන්න ඕනේ. සවන් ඇදිරි නීතිය දාන්න අවශ්‍යයි. මාර්ග බාධක දාන්න අවශ්‍යයි. මේ හෝටල් වලට පල්ලි වලට වෙනම ආරක්ෂාවක් දෙන්න අවශ්‍යයි. යන මිනිස්සු චෙක් කරන්න. එතකොට මේවා මේ පොලිස්පතිට තනි මතයට හරි ආරක්ෂක ලේකම්ට තනි මතයට හමුදාපති තනි මතයට කරන්න බෑ. ඒ වගේ වැඩ පිළිවෙලක් කරන්න අනිවාර්යයෙන්ම ආරක්ෂක කවුන්සලයේ ජනාධිපතිගේ අනුමැතිය අනුව කරන්න ඕනේ. නමුත් මේ පුද්ගලයා ආරක්ෂක කවුන්සලයේ නොතිය දිය කළා හරියන්නේ. හිතාමතාම මේක කරේ දේශසහගතව. ඉතින් අනිවාර්යයෙන් හිතාමතානේ නැතුව වෙන කාගේවත් උමනා නෙවෙයිනේ. ඇයි ඇයි උට ඒක අවශ්‍ය උඩු මේක මේක කලින් අවුරුද්දේ ඔක්තෝබර් ඉඳලා 2018 ඔක්තෝබර් ඉඳලා ක්‍රමානුකූලව අගමැතියන එක නැවතුවා. නියෝජ්‍ය ආරක්ෂක අගමැතියන එක නැවතුවා. පොලිස්පතියන එක නැවතුවා. ඒ වගේ ඊට පස්සේ ඔය සැලේසියෙක් කියන පුද්ගලයා මැලේසියාවේ හිටියේ ආරක්ෂක නියෝජිතය හැටියට. එයා ඉන්දියාවට ආවලු පාඨමාලාවක් කරන්න. හැබැයි ඒ පාඨමාලාව එයාට මැලේසියාවේ කරන්නත් තිබුණා. ඇයි ඉන්දියාවට ආවේ? ඔව්. ඇයි ඉන්දියාවට ආවේ කියන එක මෙයා කියනවා මෙයා දැනන් හිටියේ නැහැ. හැබැයි ජනාධිපති මෛත්‍රීපාලත් ඉන්දියාවට යන ආසන්නම ඔබ කියන්නේ. ඒ කාලේ අනිවාර්යෙන් ගියා. මෙයා කියනවා සැලේ ඉන්දියාවේ ඉන්නවා කියලාත් එයා දන්නේ නැහැලු. මැලේසියාවේ හිටපු ආරක්ෂක නියෝජිතයා එතනින් අයින් වෙනකොට මේ පුද්ගලයා දැනගෙන ඉන්න ඕනේ. එහෙම අයින් වෙනවා නම් අලුත් මිනිහෙක් කරින්නත් ඕනේ. අයින් යන මිනිහා යන්නේ කොහෙද කියලා මෙයා දැනගෙන ඉන්නත්. ඒ පුද්ගලයා කිසි දෙයක් දන්නේ නැති නිකම්ම නිකන් ජෝන් කෙනෙක් නේ. මෙලෝ දෙයක් දන්නේ නැති මිනිහෙක් නේ. එහෙම වෙන්න පුළුවන් රටක ආරක්ෂා භාර මිනිහා. ඊට පස්සේ කියන දේවල් ගියේ සලකුණේදී වඩ පෙන්නුවා. මම යුද්ධ මෙහෙයුවේ නැහැලු. මම කිල් නොච්චේ බංකර කොච්චර මොලේ නැති තිරිසනෙක්වත් ඔහොම කතා කියන්නේ නැහැ. කිල් නොච්චේ තමයි සටන වැඩියෙන්ම තිබුණ තැන. එතකොට හමුදාපති බංකරයකටලා කිල් නොච්චේ ඉන්නවද? අපි කිල්නොච්චි පැත්තටවත් ගියේ නැහැ තමයි. එහෙම යන්න අවශ්‍ය නැහැ. හමුදාපති සරණ මේවන්නේ ඉස්සරහට ගිහිල්ලා T-56ක් කරේ දාගෙන පතුරංගල බෙල්ල එල්ලගෙනද? එහෙම හිතන මෝඩෙක් නෙමෙයි පුද්ගලයා. හොඳයි. දැන් සුරේෂ් සැලේ එනවා ඉන්දියාවට. ඉන්දියාවට එන ඔබ ජනවාරි මාසෙ මට මතක විදිහට පෙබරවාරි හෝ ජනවාරි හෝ ඔබ කීවේයේ. එතකොට හරි 13 වගේ. ඔව් එනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් යනවා. ඉන්දියාවෙන් තමයි කලින්ම දැනුම් දෙන්නේ මේ හැම ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා. ඔව්. එතකොට මේ ඉන්දියාව කේන්ද්‍ර කරන මොකක් හරි වෙලා තියෙනවා වගේ පේනවනේ අර එළියෙන් බලද්දි කාට හරි. මේමයි ඉන්දියාවේ රජය සම්බන්ධයි කියලා අපිට කියන්න බෑ. ඉන්දියානු බුද්ධියස සම්බන්ධ නම් ඕක සිද්ධියට දවස් 21කට 14 21 දවස් 14 කලින් අපට ওই විස්තර ඔක්කොම කාලය වෙලාව ඔක්කොම දෙන්නේ නැහනේ. ඊට පස්සේ ආපහු 16 වෙනිදා තුකද ආයි කියලා තියෙනවා. පහර දෙන් දවසේ උදෙත් කියලා තියෙනවා අපෝ කතට. එහෙම අද ගහනවා කියලා. සැලසුම් කරන මිනිස්සු ඉන්නවා නම් ඉන්දියානු බුද්ධාශ්‍රවල එහෙම කරන්නේ නැහැ. මේක මේ නිලන්ත ජයවර්ධන වගේ මිනිස්සු කරන මේ අර කරන පහත් වැඩපිළිවෙලට වටේට මඩ ගහගෙන යන්න දරන උත්සාහය.
ඉන්දියාවක සම්බන්ධයි කියලා මං කිසිත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් මෙහාපු පිරිස ඉන්දියාවේ ඉඳගෙන ත්‍රස්තවාදී මෙහාපු කාලයක් තිබුණානේ යම් කිසි පිරිසක්. එතකොට ඉන්දියාවේ තමිල්නාඩු ඒ පැතිවල ඉඳගෙන මේ රටේ වෙන සමහර රට දැන් අපි පාතාලේ ගිහිල්ලා හැංගිලා හිටියේ තමිල්නාඩු වල තියෙනවා ඩුබායි වල තියෙනවා. එහෙම ඉඳගෙන කවුරු හරි මේක මෙහෙව්වා කියලා හිතන්න පුළුවන්. දැන් ඔබ තමයි මේ රටේ මම විශ්වාස කරන මේ මොහොත වෙන විටත් මේ මොහොත වෙන විටත් ඉන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසුම පුජ්‍යලයා. මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව වික්‍රමසිංහ ආණ්ඩුවේ මොහොතේ මේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබකින් කිසිදු දෙයක් අහුවේ නැද්ද? රටේ යම් යම් ප්‍රශ්නවලදී ඔබට කතා කරේ එහෙම නැද්ද මේ මේ සම්බන්ධයෙන්? නෑ, ඒ පුද්ගලයාට එහෙම අහනට වඩා ඒ පුද්ගලයාගේ තිබුණ මානසිකත්වයක් ආරක්ෂකයන් සයවලුන් අපිට කතා කරනවට එයා කැමති වුණේ නෑ. ඒ වගේ මානසිකත්වයෙන් එයා ජීවත් වුණේ. ඔය මහසේනන් නායකට යුදහමුදාපතිකම දීලා මහසේනන් යුදහමුදාපතිකම අරන් දෙකට මම අරන් දෙන්න මම හුඟක් උත්සාහ කරා. දැන් නම් හතරවෙනි හැටියට පෙන්ෂන් යන්නේ නැති වුණේ. හැබැයි ආ යුදහමුදාපති පත් කළා පළවෙනි වතාව හම්බෙලා මහසේනන්ට කියලා තියෙන්නේ. ඔබතුමා මේ විස්වාම කියපු අයගෙන් එහෙම ආවාද අනුශාසනා ගන්න ඕනේ නැහැ. ඔබට පුදුම බයක් නෙතිබිලා තියෙන්නේ. ඔව්, ඒ වගේ ඉතින් මේ බය කියන්නේ මේකනේ මේ බය තියන්නේ ආරක්ෂකයන් ප්‍රධානීන්ට බය නම් දැන් ලෝකේ ප්‍රබල රටවල් වල ආරක්ෂකයන් ප්‍රධානීන් කොච්චර බලගතුද? ඒගොල්ලන්ට ඕන නම් පරමාණු බෝම්බුණක් පත්තු කරන්න පුළුවන්. ඒ විශ්ව බය නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා ඒ ප්‍රධානියා හොඳ දැනුවත් බුද්ධිමත් ශක්තිමත් ප්‍රධානියෙක් කියන ආත්මවිශ්වාසය තියෙනවා. මේ ප්‍රධානියොන්ට අපි රට තෝරලාපත් කරගන්න මිනිස්සු නිවට මිනිස්සු බියගුල්ලෝ. එතකොට මේජර්ලට බයයි, ජෙනරල්ලට බයයි, හමුදාපතිලට බයයි, පොලිස්පතිට බයයි. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. හැමදාම මේ හැංගිලා ඉඳගෙන තමන්ගේ ආරක්ෂාව බලාගෙන, තමන්ගේ පවුල බලාගෙන, තමන්ගේ පැවැත්ම බලාගෙන ඒ මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු නම් බයෙන් තමයි ජීවන ප්‍රශ්නය. සවේන්ද්‍ර ශිල්වා මහතා පිළිබඳව ඔබගේ ආරක්ෂක හමුදාවේ හිටපු ඔබගේ ඉතාම හිතවතෙක්, ඔබගේ අනපරදි වැඩ කරපු පුජ්‍යලෙක්, ඔහු පිළිබඳ ඔබේ අද වෙද්දි කියවීම මොකද්ද ඔහු පිළිබඳව? ඔව්, අනිවාර්යයෙන්ම සටන තියෙන කාලේ විශිෂ්ට රාජකාරියක් කරා. මට අවශ්‍ය විදියට එයාට බාර දුන්න සේනාංකය අකුරට මෙහෙව්වා. මම ඉතා ගැන තෘප්තිමත් වෙලා හිටියේ. ඊට පස්සේ අපි දේශපාලනයට ගියා. අපි රජයට විරුද්ධව හිටියේ. එතකොට ගෝඨාභය රාජපක්ෂලා ඉතා ළඟින් ඉඳගෙන රාජකාරි කරා. ඊළඟට හමුදාපති හැටියට මම දැක්කා එතුමා කාර්යශූරව, යුද්ධයක් නැති හමුදාවන්නේ. කොරෝනා තමයි එතුමා කරපු යුද්ධේ. ඒ කාලය ඇතුළත එතුමා විශාල කැපවීමකින් ඒ වැඩ කටයුතු කරා. හැබැයි එතුමාගෙන් යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වුණා නම් අර එක එක පොත් ලියන පිස්ස ඉන්නේ මේ මහජන උද්ඝෝෂණ එනකොට ඒවට වෙඩි තියන්න ඕනේ, වෙඩි තියන්න නියෝග දෙන්න. ඒ වගේ මන්ද බුද්ධිය මිනිස්සු කියන විදිහට හමුදා මෙහෙවන්න බෑ. එතුවා මං හිතනවා ඉතා ප්‍රඥාවන්තව ඉවසීමේ ඒ කටයුතු කරා ඒ වෙලාවේ. ඔබ දැන් එතුමාට විවිධ දේශපාලන චෝදනා එල්ල වෙනවානේ පක්ෂවලින්. එල්ල කරන්නේ අර මං කියපු ජාතියේ මිනිස්සු. ඔබ දුක් වෙනවද ඔහුට එල්ල වෙන චෝදනා සම්බන්ධව? අනිවාර්යෙන් අසාධාරණයි ඒවා. එතුමා මට දුරකථනයෙන් දෙපාරක් කතා කරා කියලා, මේ පොත කියෝ පුද්ගලයෙක් කියලා 13 වතාවක් කතා කරා. අරම බොරු ගොඩක් කියනවා. තව හමුදාපති කෙනෙක් කිව්වලු. එවනම් ඒ කියපු හමුදාපතිලා තිස්සු ඇදිලා ඉන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුවට ගලලා එච්චර පිරිසක් ඉන්නකොට හමුදාපතිලත් එක්ක යම් යම් දේවල් වලට කතා කරන මිනිහෙක් මම. මට ඩ්‍රයිවර් කෙනෙක් ඕන නම් මම හමුදාපතිට කතා කරන්නේ. මගේ ගෙදර කෝකියා දීලා තියන්නේ හමුදාවේ. එහෙම කතා කරලා සම්බන්ධයක් තියෙනකොට මම අහන්නේ නැද්ද කතා කරලා? මොකද්ද ඔතන වෙන්නේ? ඕගොල්ලෝ මොනවද කරන්නේ? මොකද්ද පවතින වාතාවරණය? මේක බය නැහැ. එහෙම අහන්නේ නැද්ද? මම දේශපාලනඥයෙක් වෙලා. ඔබ 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 ඔබගේ ගෝලෙක් ඔබට අහන්න අයිතිය තියෙන එක පැත්තක. ගෝලෙක් වෙන්න ඕනේ නැහැ. මම රට ගැන උනන්දු වෙන මිනිහෙක් නා. රටේ ෆීල්ඩ් මාෂල් වරයා. පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രി කෙනෙක් නා. මං ඉතින් මං විතරක් නෙවෙයි ඕන മന്ത്രി කෙනෙකුට අයිතියක් තිබුණා එහෙම කතා කරන්නේ. අර වගේ අර පොත ලියපු ඒ වගේ පිස්සු මන්ද බුද්ධික මිනිස්සුන්ට නම් සමහරලාට මට මතකයි ඒ කාලේ ඒ පුද්ගලයා මට දුරකථනයෙන් කතා කරනවා. කවුද ඔය? විමල් විරවාසය. මම හමුදාපති කාලේ. එතකොට අහන්නේ හමුදාපතිතුමා කතා කරන්න පුළුවන්ද? ඉතින් මම කියනවා කතා කියන්න කියන්න, මොකද ප්‍රශ්නේ? නෑ ඔබතුමා වැඩ කළා මම පස්සේ ආයේ කතා කරන්නද? එතකොට මම කියනවා නෑ නෑ දැන් කියන්න. නෑ නෑ මම ඕන නම් පස්සේ. එතකොට මට ටිකක් අද වෙනවා. මම ඇතුවා මගේ වෙලා ගන්න නැතුව කියනවාද මොකද? එහෙම හැසිරුණ මිනිහයි. දෙරුණාද? හොඳයි. ඔබගෙන් අහන අවසානම ප්‍රශ්නේ කියලා හිතාන අහන ප්‍රශ්නේ තමයි මීළඟට නැවත රටේ අර්ගලයක් ඉදිරි මාස කීපය තුළ ඇති වෙන්න පුළුවන්ද මේ ජීවන වියදම, මේ ඛනිජ තෙල් මිල ඉහළ යාම මේ සම්බන්ධයෙන්? දේශපාලනඥයෝ ජනතාවට ගැටලු ගැන සංවේදී වෙන්නේ නැත්නම් IMF කියනවා කියලා එහෙම මේ කියන පළියටම ජනතාව
අල්ලලා පොළවේ ගන්නව පටන් ගත්තා තියෙන ජනතාවගේ හැම යනකම්. ඒ වුණා ජනතාව අර්ගලයක් කරන එක සර්ව සාධාරණයි. ජනතාවට දැන් පොළවේ ගසිමින් සිටිනවා අපිට පේන විදිහට. ජනතාවට වෙන විකල්පයක් නැති වෙනවා. ජනතාව ජීවත් වෙන්න ඕනේ. ඒගොල්ල කන්න බොන්න ඕනේ. දරුවන්ට කන්න බොන්න ඕනේ. පාසල් වලට ළමයි අරින්න ඕනේ. ඒගොල්ලන්ට විදුලිය තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඉන්ධන තියෙනවා, ප්‍රවාහන තියෙනවා. ඒවා නැතුව රටක ජීවත් වෙන්න බෑනේ සත්තු වගේ. ඒ එහෙම නැගිටින්න ඕනේ ඉඳ තමයි ඒගොල්ලන්ට මිනිස්සුව කියලා කියන්නේ. ඒ මිනිස්සුව කියන අය ඒගොල්ලන්ගේ මූලික ඓතිහාසිකම් ගැන සටන් කරන්න ඕනේ. එහෙම සටනක් ඒදී ඉදිරියේදී මේ යන විදිහට ඔබට දැනෙන, ඔබට දැන් නොදැනෙන විදිහට යනවා. රට ගියත් අනිවාර්යෙන් ඒගොල්ලෝ මූලික ඓතිහාසිකම් වෙනුවෙන් සටන් කරන්න ඕනේ. සටනක් එනවා. ඔව්. හිතවතුනි අද දවසේදී අපි කතා කරේ බීල් මාර්ෂල් සරත් පොන්සේකා මහතා, සමගි ජන බලවේගයේ සභාපතිවරයා ගම්පහදි ශ්‍රීක් නායකවරයා, බොහෝ කාරණා පාස්කු සිදුවීම සම්බන්ධයෙන් අපි සමග කතා කරේ. වගේම තමයි ඉදිරියේ රට වෙනස් විය යුතු දේශපාලන ක්‍රමයක් පිළිබඳව එතුමා තරයේ විශ්වාස කරනවා. ඒ දේශපාලන ක්‍රමයේ කොහොමද වෙනස් විය යුත්තේ කියන කාරණේ එතුමා කතා කරා. ඔබට මෙහිම ස්තුතියි. හිතවතුනි මනසෙන් හැමතුරු ඔබට සුබ දවසක්.